හැම සටන් බිමකම ඉන්නවා මේ අරගලය ඇතුළත. නමුත් අද අරගලේ මම දැක්ක දෙයක් තමයි පොලිසිය කකුල් දෙස් වැටුන් ප්‍රහාර එල්ල කළේ. නමුත් මේ ශිෂ්‍යයන්ව විශ්වවිද්‍යාලය ඇතුළට නිකන් බල්ලු බලල්ලු වගේ පන්නගෙන ගියානේ. ඔව් මං හිතන්නේ පළවෙනි කාරණේ ලාල් මං හිතන්නේ මේ දැන් මේක සෙල්ලමක් මේ යන්නේ. ආ මේක ක්‍රීඩාවක ස්වරූපයක් තමයි තියෙන්නේ. ආ එතකොට මේ ක්‍රීඩාවෙන් මම හිතනවා දැන් මේකේ දැන් මෙතෙක්කල් මේ තියෙන පොලිස් ජුන්ටාවට යම්කිසි බලයක් තිබුණා නම් මේ මර්ධනය කරන්න මේ උද්ඝෝෂණ සාමකාමී උද්ඝෝෂණ මේක ජනතාවගේ මූලික අයිතියන්නේ. ආ එතකොට ඒක මර්ධනය කිරීමේ තිබුණ මේ ක්‍රීඩාවේ කලින් දවස්වල මම හිතන්නේ ජයග්‍රාහකයන් වෙලා හිටියේ පොලිසිය නා. අද පොලිසිය කියලා මෙතන කියන්නේ කෙලින්ම ඉරාන්නල සතුළු, දේශබන්දු ඇතුළු, කමල් ගුණරත්න ඇතුළු, හසන්න රණතුංග ඇතුළු මේ මහින්ද රනිල් රාජපක්ෂගේ ජුන්ටාවේ හේවායු ටික. ඒ ටික තමයි මේ ගේම් එක ගහන්නේ. උන අනිත් පැත්තෙන් ඉන්නේ ජනතාව. ඒයි ජනතාව කියලා කියන්නේ මේ අන්තරේ ශිෂ්‍යෝ විතරක් නෙමෙයි. අන්තරේ ශිෂ්‍යෝ ඉන්න පුළුවන් වෙන ව්‍යාපාර ජනතාවට, ජනතා ව්‍යාපාර, සිවිල් ක්‍රියාකාරිකයන්. මේ සියල්ල තමයි ජනතාවගේ පැත්තේ ඉන්නේ. මේක හරියටම මතක බෙදිලා තියෙනවා. ඒතකොට මේ ක්‍රීඩාවේ මේ අර වා කියන විදියට ඇටෑක් කරපු නැත්තම් පහර දෙමින් එන අපේ ජනතාව පිටිපස්සේ ලුහුබඳිමින් ශිෂ්‍යයන්ව ලුහුබඳිමින් චංග මර්ධනය කරමින් මූලික මානව අයිතියක් වන උද්ඝෝෂණයට කිසිදු ඉඩක් නොදී කරන මේ ක්‍රීඩාවේ කලින් දවස්වල කුඩින් හිටියේ මේ පොලිස් කුක්කොටි ගණන් අද වෙනකොට මම හිතනවා තාම නිරීක්ෂණයෙන් බැලුවොත් අද දවසේ අද මේක තුල ඒක යම් දුරකට මාරු වෙමින් තිබෙනවා. මම නම් හිතන්නේ විදර්ශන කණ්ණංගර සහෝදරයා මොකද මේ ඉදා රනිල් වික්‍රමසිංහ බලයට පත් වුණාට පස්සේ ඉදා හරි ලෙහෙසියෙන් ගෝඨා බේලව පෙන්වුවනේ එක දිගට සෙනඟ කාවනේ. දැන් මේ සෙනඟෙන්නේ නැති හේතුව මොකද? ඔව් එක හේතුවක් මම හිතන්නේ පළවෙනිම රනිල් වික්‍රමසිංහ බලයට පත් වුණාට පස්සේ මේ දේවල් යම් වෙනස්කමක් කරයි කියලා. අර තෙල් මිල අඩු කරලා ළඟදී තෙල් මිල අඩු කරලා නෙමෙයි අත්‍තරම. ඔව් රයිට් එතකොට අඩු කරලා නෙමෙයි වැඩි කරපු එකෙන් අඩු කරලා. වැඩි කරපු එකෙන් අඩු කරලා ඔය එක තමයි. රයිට් එතකොට මම කියන්නේ මේ මිත්‍යාව මම හිතනවා ලාල් ජනතාව මම ජනතාව විශ්වාස කරනවා. හැබැයි ජනතාව එදා වගේම පාරට බහින්නේ ඇයි කියන අර නිකන් මනෝරාජික එකක් ඉන්නෝ නැහැ කියලා මං කියන්නේ. ඒ වෙනුවට මං හිතන්නේ දේශපාලන ව්‍යාපාර සංවිධාන ප්‍රගතිශීලී බලවේග තමයි ජනතාවට මේ අලුත් අදහස කියන්න ඕනේ. අද ජනතාව එන්නේ නැති කාරණා ගොඩක් තියෙනවා. එකක් ජනතාව ජීවන අරගලයේ ඉන්නවා. අරගලයේ එක අධිකාරයක් ඉවරුණාට පස්සේ අරගලයේත් එක්ක ආපු අනුරාගය යම්කිසි විදියකට ජනතාවගේ පැත්තෙන් අඩු වෙලා තියෙන්න පුළුවන්. එතකොට මං කියන්නේ ඊළඟ පියවර නැත්නම් ජනතාව 5 වෙනිදා 9 වෙනිදා ඒ ආපු ස්විච් එකක් තියෙනවානේ. රයිට්. ඒ ස්විච් එක මං හිතන්නේ ඔබන තැන හරියට හොයාගන්න වෙනවා. ඒ මොහොතේදී ජනතාවේ යතකම් මම හිතන්නේ අපිට මේක අල්ලගෙන ඉන්න මම අර මේ කලින් එකේ කිව්වේ දැන් අපිට පෙනෙමින් තිබෙනවා මේ පොලිස් ප්‍රහාරවල පොලිස් මර්ධනයේ මේ තිබ්බ තුලණය දැන් වෙනස් වෙමින් තියෙනවා. දැන් මං හිතන්නේ දැන් කොච්චර කාලයක් මේගොල්ලෝ මේක කරන්නේද? ඔව් මට මම දකින්නේ මේ දැන් අර ගෝඨාභය රාජපක්ෂර දීපු බෙහෙත රනිල් වික්‍රමසිංහට හරියන්නේ නැහැ. ඒ කියන්නේ වෙන බෙහෙතක් දෙන්න ඕන. ඔව් මොකද ගෝඨාභය පිටිපස්සේ ජනවරමක් තිබ්බනේ. ආ ඒකෝර ගෝඨාභයට තිබුණා ජනතාවත් එක්ක ගෝඨාභයගේ ඉරණම තීරණය කරන්නේ ජනතාව. ආ ජනතාව තමයි යාට අධික බලයක් දීලා පාලනයට ගෙනාවේ. යාව ඉවත් කිරීමේ ඒ අවස්ථාව දෙන්නේ ජනතාව. ඒකෝර ගෝඨාභයට බෑ ජනතා විරෝධයේ ඉස්සරහා හරි ජනතා විරෝධයේ ඉස්සරහා ඕන සෙල්ලමක් ගන්න අමාරු වෙන සිටුේෂන් එකයි හිටියේ. ආ රයිට් එකනේ යාට අත්දැකීම් අඩු සයිකල් අත්දැකීම් කියලා කියන්නේ මේ ඒ කියන්නේ දේශපාලනය තුර කරන කුපාඩි වැඩ. එතනදී අනිත් කාරණාවල කුපාඩි වැඩ කළා තියෙනවා යුද්ධය ඇතුළේ. ආ සනිදු සියලුම යාගේ ඉතිහාසය. යාට චෝදනා දෙනවා 27 දිනක් ඝාතනය කළා කියලා. කරපුවා. ඔව්. තාම යුද අපරාධ කරපුවා. ඔව්. හරි. මේ තියෙන මේ අපරාධ රාජ්‍ය හදන්න. ඔව්. මුළු මලින්ම දායක වෙච්ච මේ මොකද කුපාඩිම නායකයෙක්. ඔව්. හැබැයි ඔහු ජනාධිපති වුණාට පස්සේ ඔහුට තිබුණා මේ අර ඔහුගේ දුර්වලතාවයයි ඔහු හරිම අසමත් පාලකේ. එකම අලුතෙන් ආපු වෘත්තීය නිලධාරියේ මේ සියල්ලයි ඉපදු යාපත ජනවරම තිබුණා. ඒ ඔක්කොමත් එක්ක තමයි මේ ආරක්ෂක ලේකම්වලදී ලොකු පාටයක් දාගෙන හිටියා. අතුරුදාන් වුණානේ කී දෙනෙක් අතුරුදාන් වුණාද? අතුරුදාන් වුණානේ. ඔව්. හරි. එතකොට දැන් රනිල් අරවා කිව්වේ කරල් වික්‍රමසිංහ කියලා කියන ජනවරමක් නෑ. ඔව්. රනිල් වික්‍රමසිංහට මේ ආවේ මේ මේකට විනා chance එකක්. ඔව්. එතකොට මේ විනා chance එකක් ආපු ජනවරමක් නැති රනිල් වික්‍රමසිංහ මේ වෙලාවේ දේශපාලන ක්‍රීඩාව කරන්න ජනතාව විශ්වාස කරලා නෙමෙයි. ආ ජනතාව විශ්වාස කරන්නේ නැහැ කියන්නේ ජනතාවගේ ව්‍යාපාර විශ්වාස කරන්නේ නැහැ. හරි. එතකොට ඔහු දන්න ක්‍රමය තමයි මේ. දැන් මේ විදිය අරන්න විදියකින් ඔහුට පාලනයගෙන යන්න බෑනේ. මොකද ඔහු ඇත්තටම සුජාත ජනාධිපතිවරයෙක් නෙමෙයි. ආ. හරිම වචනේ කිව්වොත් අවජාත පජාත ජනාධිපතිවරයෙක්. ආ. අවජාත පජාත ජනාධිපතිට දැන් කොළඹට විශාල සංඛ්‍යාවක් වටකරනවා කියනවනේ මේ ලබන දෙවෙනිදා. දෙවෙනිදා. ඔව්. මම දකින්නේ ලබන දෙවෙනිදා
අසාර්ථක වුණොත් මේ අරගලකරුවෝ එන්න කියපු එක, ඒ කියන්නේ අරගලේ මේ විදියටම කුඩු වට්ටම් කරලා දාලා විශාල වෙනසක් කළොත් මට හිතෙන විදියට කර්ෆියු දාන්න පුළුවන්. ඔව්. එදා දවසේ කර්ෆියු දාන්න පුළුවන්. එහෙම වුණොත් රනිල් තව තවත් ජයග්‍රහණය ලැබනවා. ඒ කියන්නේ රනිල් ජයග්‍රහණය වෙනවා. බැරි වෙලාවත් මේක අනිත් පැත්තට ගියොත් රනිල් ගෙදර යනවා. ඒ නිසා මේක ගල උඩ සටනක් විදිහට තමයි මම දකින්නේ. ඔව්. දෙවෙනිදා. දෙවෙනිදා. මම හිතන්නේ දැන් දෙවෙනිදා අවසාන සටන කියලා අපි හිතුවා. මම හිතන්නේ අවසාන සටන් කියලා දේවල් මේ රනිල් රාජපක්ෂ රජීමයත් එක්ක තව ටික කාලයක් යනවා. තව ටික කාලයක් යනවා. මං කියන්නේ ආණ්ඩුව දනගස්සන. ආණ්ඩුව දනගස්සන සරණ. ඔව් ආණ්ඩුව දනගස්සන ආණ්ඩුවට ජනතා බලය පෙන්වන. මොකද ජනතාවගේ විරෝධය ජනතාවගේ ආවේගය ඉදිරියට එන එක තමයි මේ පොලිස් මර්ධනය ගෙනල්ලා මේ පොලිසිය හමුදාවගෙන හදලා තියෙන්නේ. ආ හරි. පොලිසිය හමුදාව වගේ හදලා තියෙන්නේ. එතකොට ඒ ආකෘතියනේ මේ යන්නේ. ඔව් රයිට්. පොලිසියට තියෙන සිවිල් සේවය. මේ ඒකන ඌට තියෙනවා දැන් උන්ට තියෙනවා ඉතින් කැරලි මර්ධනය කියලා කොටසක් තියෙනවා. ඒක වෙන්නේ කැරල්ලක් වෙනවනේ. නමුත් අපි අද දැක්කනේ කැරල්ලක් නෙමෙයිනේ. කැරල්ලක් නෙමෙයි රයිට් එකක් නෙමෙයි මේ. මේ ජනතාවගේ විරෝධය පළ කරන ආකෘතියක්. හරි. මේක ලෝකෙ දැන් පිළිගන්න එක. අපි දැක්ක ඊයේ මේ මොකද? පැරිසියේ මේ ජනතාව වීදි බෑලා බඩගින්නට කැම නැති වෙන්න අඩුමිලි යලා යෑමට ඉරියව. ඉතින් ලෝකෙ හැම තැනම මේවා සාමාන්‍ය ආකෘති. එතකොට පොලිසිය මෙවැනි උද්ඝෝෂණ වලට යම්කිසි ආකාරයකට වාරණයක් ගේන්නේ අවසාන මොහොතේදී. රයිට්. ඒ කියන්නේ උද්ඝෝෂණයක් එන ප්‍රමාණය අනුව උද්ඝෝෂණේ ඇවිල්ලා පොලිසියට ගහලා පොලිසියට ගැටුම් හදාගෙන ඉන්න දේපළ වලට පහර දීලා වගේ තත්ත්වයක් එනකොට තමයි සාමාන්‍යයෙන් පොලිසිය කැරලි මර්ධනය වැඩ කරන්න ගන්නෙ. නමුත් අද වෙනකොට මම හිතන පොලිසිය තමයි ඉස්සරහින්ම අර කියන මර්ධනේ අසිපත ගන්නෙ. එතකොට මේක අර ක්‍රීඩාව මම කියන්නේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ රනිල් රාජපක්ෂ මේ ජුන්ටාවට වැඩිකල් යන්න බෑ. වැඩිකල් යන්න බෑ. මේ ක්‍රීඩාව මේ කරන ජනතාව මර්ධනය කරගෙන එන ජනතාව මත මේ කියන්නේ කඳුල් මේ මොකද වෝටර්මෙලන් මේ සියල්ල අරගෙන ෆ්‍රයිඩ් රයිස් දාලා කියලා ඒ තාම කැත වචන වලින් හඳුන්වමින් මේ කරන දේ මම කියන්නේ ජනතාව මර්ධනය කරන දෙවෙනිදා කියලා කියන්නේ නොවැම්බර් 2 කියලා කියන්නේ එයට අදාළ වෙන දවසක්. හරි අපි බලමු එහෙම තමයි. මම හිතන්නේ අප්‍රේල් 9 ඒකම අප්‍රේල් 9 ආපු ගමනත් අලුත් දෙයක්. ඒකම ජූලි 9 වෙච්ච එකත් අපි කලින් හිතුවේ නැහැ. මේ අපි හිතපු මට්ටමටම නෙමෙයි ජනතාව නේ ජනතාවගේ ආවේගය ආපු මොහොත. ඉතින් මම හිතන්නේ මේ දෙවෙනිදා විතරක් නෙමෙයි මේ දෙවෙනිදා කවර තත්ත්වයක් උඩත් අරගලයේ දිසාව දිගට යනවා දෙවෙනිදා නිශ්චිතවම අපි පෙන්නනවා මේ පොලිස් මිලිටරිකරණයට එරෙහිව රාජපක්ෂ රනිල් රාජපක්ෂ උදව් කරන පොලිස් මිලිටරිකරණයට එරෙහිව ජනතාවගේ බලය ආරම්භ කරලා ජනතාවගේ බලය මුන්ට උඩින් පෙන්නන තීරණාත්මක දවස තමයි නොවැම්බර් 2. සුදි විදර්ශන කණ්ණංගර සහෝදර ඔබට සුදි.